අපොස සාමාන්‍ය පෙළ විභාගය 2019 දෙසැම්බර් විද්‍යාව එක ප්‍රශ්න පත්‍රය. අද මෙම වීඩියෝයෙන් මා බලාපොරොත්තු වෙන්නේ 2019 විද්‍යාව එක ප්‍රශ්න පත්‍රයේ ඇසුරෙන් බහුවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට. 11 වෙනි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ ඉතා ප්‍රයෝජනවත් වේවි. විද්‍යාව එක ප්‍රශ්න පත්‍රයේ සඳහා එකක කාලයක් ලැබෙනවා. ඔබට ප්‍රශ්න පත්‍රය ලැබුණු පසු දී ඇති උපදෙස් ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතු වෙනවා. අංක 1 සිට 40 තෙක් ප්‍රශ්න වල පිළිතුරු සඳහා වර්ණ 4 බැගින් දීලා තියෙනවා. එක් එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩා ගැළපෙන හෝ පිළිතුරට අදාළ වර්ණය ඔබ තෝරා ගත යුතුයි. ඔබට සැපේන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා ඔබ තෝරාගත් වර්ණයේ අංකයට සැසඳෙන කවය තුල කතුරු ලකුණ යෙදීම කළ යුතුයි. එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස්ද සැලකිල්ලෙන් කියවා ඒවාද පිළිපැදීම කළ යුතුයි. ඔබට මේ ප්‍රශ්න පත්‍රය මීට පෙර ලැබී තිබේ නම් ඒ උදව් කරගෙන ප්‍රථමයෙන් පිළිතුරු සපයන්. එසේ නොමැති නම් මෙම වීඩියෝවේ ප්‍රශ්න දිස්වන අවස්ථාවේදී වීඩියෝව මතකට නවත්වා එම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්. පිළිතුරු සැපීමෙන් අනතුරුව නැවත වීඩියෝව ආරම්භ කරමින් සාකච්ඡාවට සහභාගී වන්න. හොඳයි, දැන් ප්‍රශ්නාංක 1 සිට 8 දක්වා පිළිතුරු සපයන්. පළමු වන ප්‍රශ්නය. අක්මාව යනු ශෛලයේකි පටකයේකි ඉන්ද්‍රියේකි පද්ධතිය. අක්මාව කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියක් වෙනවා. දෙවන ප්‍රශ්නය. ජෛවීය තිරකරණයේ වැදගත් වන්නේ පහස් සඳහන් කුමන චක්‍රය තුලිතව පැවතීම සඳහාද? ජෛවීය තිරකරණයේ වැදගත් වෙනවා නයිට්‍රජන් චක්‍රය තුලිතව පවත්වා ගැනීම සඳහා. මෙහිදී වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියා හෝ නයිට්‍රජනීය සංයෝග නයිට්‍රේට් අයන බවට පත් කිරීම සිදු වෙනවා. මේ නයිට්‍රජන් චක්‍රයේ තුලිතතාවය සඳහා අවශ්‍ය වෙනවා. මේ සිදු කිරීම සඳහා පසේ ජීවත් වන විශේෂයෙන්ම රනිල ශාකවල මූල ගැටිතිවල ජීවත් වන රයිසෝබියම් බැක්ටීරියාව ප්‍රයෝජනවත් වෙනවා. තුන්වන ප්‍රශ්නය. දෛශිකයක් වනුයේ පහත කවර රාශිය? දෛශිකයක් කියලා අපි කියන්නේ විශාලත්වයක් සහ ක්‍රියා කරන નિયમિત දිශාවක් තියෙන භෞතික රාශියකට. එවැනි රාශියක් වන්නේ විස්ථාපනය. අනිකුත් රාශීන් අදිශ රාශීන් වෙනවා. ප්‍රශ්නාංක 4. වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමන්විත වන්නේ කුමන අණුවද? මේ සඳහා ඔබට එක් එක් අණුවේ තියෙන පරමාණු සංඛ්‍යාව ගණන් කිරීමට සිදු වෙනවා. පළමුවෙනි සූත්‍රය විස්තර බැලුවොත් CH3CHO කාබන් පරමාණු 2යි, හයිඩ්‍රජන් පරමාණු 4යි, ඔක්සිජන් පරමාණු 1යි. මුළු පරමාණු සංඛ්‍යාව 7යි. දෙවන අණුව CCl4 කාබන් 1යි, ක්ලෝරීන් 4යි. මුළු පරමාණු සංඛ්‍යාව 5යි. තුන්වන අණුව H2SO4 හයිඩ්‍රජන් පරමාණු 2යි, සල්ෆර් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 4යි. මුළු සංඛ්‍යාව 7යි. හතරවන අණුව CONH2 twice යූරියා කියන අණුව. කාබන් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 1යි, නයිට්‍රජන් පරමාණු 2ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 2ව 2ක් 4ක් තියෙනවා. ඒ අණුව මුළු පරමාණු සංඛ්‍යාව වෙනවා 4යි, 2යි, 6යි, 1යි, 7යි, 1යි, 8යි. ඒ අණුව වැඩිම පරමාණු සංඛ්‍යාවක් තියෙන්නේ යූරියා අණුව තුල. පස්වන ප්‍රශ්නය. ශිෂ්‍යයෙකු විසින් ක්ෂේත්‍ර අධ්‍යයනයකදී භූගත කඳක් නිරීක්ෂණය කර අඳින ලද රූප ස්ථානක් පහත දැක්වේ. මේ කුමන වර්ගයට අයත් භූගත කඳක්ද? රූපය අනුවකට ඉතා පැහැදිලිව හඳුන ගන්න පුළුවන් මේ රයිසෝමයක් වෙනවා. පළමු වන පිළිතුර නිවැරදි. ප්‍රශ්නාංක 6. පහත සඳහන් විවෘත කෘත්‍ය යුගල අතරින් නිවැරදි සම්බන්ධතාව ප්‍රකාශිත යුගලය. මෙහිදී නිවැරදි සම්බන්ධතාව ප්‍රකාශිත වෙන්නේ හතරවන පිළිතුරෙන්. රුධිර ප්ලාස්මය එහි කෘත්‍ය වෙන්නේ හෝමෝන පරිවහණය. රුධිර පට්ටිකාවල කෘත්‍ය වෙන්නේ රුධිරයේ කැටි ගැසීමට උදව් වීම. සුදුරුධිරාණුල කෘත්‍ය වෙන්නේ විස බීජ භක්ෂණ ක්‍රියා. රතුරුධිරාණුල කෘත්‍ය වෙන්නේ ඔක්සිජන් පරිවහණය. ප්‍රශ්නාංක 7.
යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි. මේ අනුව පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි කියලා කියන්නේ රෑම් පරමාණුක ස්කන්ධය රෑම් 56යි. එහෙම නැත්නම් මෞලික ස්කන්ධය රෑම් 56යි. මෞලික තියෙන පරමාණු සංඛ්‍යාව වෙනවා ඇවකාටෝ සංඛ්‍යාව. ඒ අනුව නිවැරදි පිළිතුර වෙනවා යකඩ පරමාණු 6.22 වැඩි කිරීම 10.23 ස්කන්ධය ග්‍රෑම් 56 කියන පිළිතුර. ප්‍රශ්න අංක 8. පහත අණු අතරින් සහසංයුජ බන්ධන දෙකකින් සැදුල්ලත් අණුව කුමක්ද? ක්ලෝරීන් අණුවේ තියෙන්නේ X සහ බන්ධනයක් Cl Cl අතර. දෙවෙනි පිළිතුරේ දැක්වෙන CH4 මීතේන් කියන අණුවේ කාබන් වටා සහබන්ධන 4ක් තියෙනවා. තුන්වෙනි අණුව HCl HRCl අතර X සහබන්ධනයක් තියෙනවා. හතරවෙනි අණුව H2O ඔක්සිජන් පරමාණු වටා සහබන්ධන 2ක් තියෙනවා HOH විදිහට. ඒ අණුව නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. දැන් ප්‍රශ්න අංක 9 සිට 14 දක්වා පිළිතුරු සපයන්න. අංක 9. මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාව පවත්වා ගැනීමට ඉවහල් වන්නේ අන්මස්තිෂ්කය. පළමු අණු පිළිතුර. අංක 10. ශාකයක සිදුවන විවිධ ක්‍රියාවලී සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. සත්‍ය ප්‍රකාශය තෝරන්න තියෙනවා. ඒ ප්‍රකාශය බලමු. ශාක රාත්‍රී කාලයේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. ශාක දවල් කාලයේදී ප්‍රභා සංශ්ලේෂණයයි ශ්වසනයයි කරනවා. රාත්‍රී කාලයේ ශ්වසනය පමණයි කරන්නේ. එමනම් ශාක රාත්‍රී කාලයේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියන ප්‍රකාශය වැරදි වෙනවා. මොකද දිවා කාලයේදී ශ්වසනය සිදු වෙනවා. එවිට කාබන් ඩයොක්සයිඩ් වායු පිට වෙනවා. B ප්‍රකාශය ශාක දිවා කාලයේදී ඔක්සිජන් පමණක් පිට කරයි. දිවා කාලයේදී ප්‍රභා සංශ්ලේෂණයෙන් ඔක්සිජන් පිට කරනවා. නමුත් ශ්වසනයක් සිදු වෙනවා. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එමනම් B ප්‍රකාශයත් අසත්‍යයි. C ශාක පත්‍රවල වායු හුමාරුව ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පූටිකා හරහා. ප්‍රකාශය නිවැරදි. D ශාක පත්‍ර තුළට ඇතුළු වන වායු අන්තර්ශෛලීය අවකාශ හරහා පත්‍ර සෛලවලට විසරණය වෙනවා. එම ප්‍රකාශයත් නිවැරදි. ඒ අනුව හතරවන පිළිතුර නිවැරදි වෙනවා. ප්‍රශ්න අංක 11. පෘථුවිය මතුපිටදී ගුරුත්වය ත්වරණය තත්තර වර්ගයට මීටර 10 වෙනවා. සද මතුපිට ගුරුත්වය ත්වරණය පෘථුවියේ දීමෙන් 6න් 1ක් වෙනවා. පෘථුවිය මතුපිටදී මිනිසෙකුගේ බර නිව්ටන් 600 නම් සද මතුපිටදී එම මිනිසාගේ බර කොපමණද? එහෙමනම් සද මතුපිටදී බර වියේ පෘථුවියේ බරෙන් 6න් පංගුවයි. ඒ අනුව සඳ මතු පිටදී බර නිව්ටන් 100යි. ඔබට මේ ගණනය කිරීමෙන් හොයන්න පුළුවන් සඳ මතු පිටදී ගුරුත්වජ ත්වරණය පෘථුවියේ මෙන් 6න් 1ක් නිසා 10 බෙදීම 6 වෙනවා. මිනිසාගේ ස්කන්ධය හොයන්න පුළුවන් බර ගුරුත්වජ ත්වරණයෙන් බෙදීමෙන් ස්කන්ධය කිලෝග්‍රෑම් 60ක් කියලා ඔබට ලැබෙනවා. ඒ අනුව සඳ මතු පිටදී බර හොයන්නේ ස්කන්ධයේ ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කිරීමෙන්. 60 වැඩි කිරීම 10 බෙදීම 6. ඒ අනුවත් ඔබට පිළිතුර ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 12. රක්තහීනතාවට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාවද? රක්තහීනතාව ඇති වෙන්නේ විටමින් D ඌනතාවය නිසා. රක්තහීනතාවට හේතු වෙනවා හිමොග්ලොබින් අඩුකම නැත්නම් රක්තාණු අඩුකම. හිමොග්ලොබින් වල සංකටකයක් තමයි විටමින් D. ඒ අනුව දෙවැනි පිළිතුර නිවැරදි වෙනවා. අංක 13. මානව ප්‍රජනනයේදී සංසේචනය සිදුවන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කුමන කොටසේදීද? සංසේචන ක්‍රියාවලිය සිදුවන්නේ ෆැලෝපිය නාලය තුල. ඒ කියන්නේ ඩිම්බ සෛලයක් ශුක්‍රාණු සෛලයක් සමග එකතු වී තනි සෛලයක් බවට පත්වීම සිදුවන්නේ ෆැලෝපිය නාලය තුලදී. අංක 14. සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන ග්ලූකෝස් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් සෑදීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය කොපමණද? මෙහිදී ඝන ඩෙසිමීටරයක ද්‍රාවණයක් හදන්න නම් ග්ලූකෝස් මවුල එකක් අවශ්‍යයි. ඝන සෙන්ටිමීටර 500ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර භාගයක්. එහෙමනම් අවශ්‍ය වෙනවා ග්ලූකෝස් මවුල භාගයක්. ග්ලූකෝස් මවුලයක් කියලා කියන්නේ
ග්‍රෑම් 180ක් වෙනවා. ග්ලූකෝස්වල සාපේක්ෂ අර්ධ ස්කන්ධය 180යි, මෞලික ස්කන්ධය ග්‍රෑම් 180යි. එමනම් මෞල භාගයක් කියලා කියන්නේ ග්‍රෑම් 90ක් වෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර දෙවන පිළිතුර වෙනවා. දැන් ප්‍රශ්න අංක 15 සිට 18 දක්වා පිළිතුරු සපයන්න. අංක 15 තත්තර 25කදී වස්තුවක චලිතයේ දී ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දැක්වේ. වස්තුවේ චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙනවා. පළමුවන ප්‍රකාශයේ වස්තුවේ මන්දනය තත්පරයට මීටර 2ක් වෙනවා. අපි මන්දනය සොයා බැලුවොත් අවසාන තත්පර 5 20 සිට 25 කාලය තුල තමයි මන්දනයෙන් ගමන් කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපි ත්වරණයේ හෙව්වොත් ත්වරණය සමාන වෙනවා ප්‍රවේග වෙනස බෙදීම කාලයට. ප්‍රවේග වෙනස වෙනවා බිඳුව ඍණ 10 බෙදීම කාලය වෙනවා තත්පර 5යි. එමනම් බිඳුව ඍණ 10 බෙදීම 5 කියන්නේ ඍණ 2යි. ඒ අනුව අවසාන තත්පර 5ේදී ත්වරණය තත්පර වර්ගයට මීටර ඍණ 2ක් වෙනවා. ත්වරණය ඍණාගයක් ගන්නවායි කියන්නේ මන්දනයකින් චලනය වෙන්නේ. එමනම් මන්දනය 2ms2 වෙනවා. ඒ අනුව පළමුවන පිළිතුර නිවැරදි වෙනවා. වස්තුවේ විස්ථාපනය ශූන්‍ය වෙන්නේ නැහැ. වස්තුව කාලය සමග වස්තුව ගමන් කරලා තියෙනවා. තුන්වෙනි පිළිතුරෙන් දැක්වෙන වස්තුවේ ත්වරණය තත්පර වර්ගයට මීටර 10 කියන එක වැරදි. හේතුව ත්වරණය මෙහි අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනේදී ත්වරණය වෙනස් අගයන් ගන්නවා. හතරවෙනි පිළිතුරෙන් දැක්වෙන්නේ වස්තුව තත්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් තත්පර 20ක් චලිත වී ඇත. තත්පරයට මීටර 10 ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙන්නේ 10වෙනි තත්පරයේ සිට 20වෙනි තත්පරය දක්වා තත්පර 10යි. එම ප්‍රකාශයත් වැරදි වෙනවා. ඒ අනුව පළමුවෙනි පිළිතුර නිවැරදි බව ඔබට පැහැදිලියි. 16 ලයිපේස් එන්සයිමය ආහාරයට එකතු වන්නේ ආහාර මාර්ගයේ කුමන කොටසේදීද? ලයිපේස් එන්සයිමේ එකතු වෙන්නේ ග්‍රහණීය තුලදී. අංක 17 පොටෑසියම් පර්මැංගනේට් KMnO4 වියෝජනයේට අදාළ තුලිත සමීකරණයේ පහත දැක්වේ. 2KMnO4 මගින් ලැබෙනවා K2MnO4, MnO2 සහ O2. ඒ අනුව ඔක්සිජන් වායු මවුල තුනක් නිපදවා ගැනීමට වියෝජනය කළ යුතු පොටෑසියම් පර්මැංගනේට් මවුල ප්‍රමාණය කොපමණද? සමීකරණය අනුව ඔබට පැහැදිලි O2 කියලා කියන්නේ එතන මවුල එකක්. මවුල එකක් නිපද වෙන්න KMnO4 මවුල දෙකක් අවශ්‍යයි. එවන එකක් ලබා ගැනීමට මවුල දෙකක් අවශ්‍යයි. එවන ඔක්සිජන් මවුල තුනක් ලබා ගැනීමට දෙක වැඩි කිරීම තුන මවුල හයක් අවශ්‍ය වෙනවා. ප්‍රශ්න අංක 18 ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත සමාන දිගති කම්බි තුනක් ඇත. ඉන් පළමුවැන්න එලෙසමද දෙවැන්න සමාන කොටස් දෙකකටද තුන්වැන්න සමාන කොටස් තුනකටද කපා අවස්ථා තුනකදී එකම පරිපථයේ x හා y අතරට සම්බන්ධ කර ඇති ආකාර පහත දැක්වේ. බැටරියේ වෝල්ටීයතාව නියතව පවතී යයි උපකල්පනය කරන්න. පරිපථයට සම්බන්ධ කර ඇති බල්බේ වැඩිම දීප්තියෙන් දැල්වෙන්නේ මොන අවස්ථාවේද කියලා අහන්නේ. අපි දන්නවා ප්‍රතිරෝධ සමාන්තරගතව සම්බන්ධ කරන විට සමක ප්‍රතිරෝධය අඩු වෙනවා. සමක ප්‍රතිරෝධය අඩු වෙනකොට ගලන ධාරාව වැඩි වෙනවා. දැන් මෙහි සමාන ප්‍රතිරෝධම යොදාගෙන තිබුණත් පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවට යනකොට සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් වෙනවා. එහෙනම් සමක ප්‍රතිරෝධය අඩු වෙනවා සමාන ප්‍රතිරෝධය යොදාගෙන තිබුණා. තුන්වෙනි අවස්ථාවේදීත් අඩු වෙනවා. මෙහි තවත් විශේෂත්වයක් තමයි එකම කම්බිය දෙවෙනි අවස්ථාවේ දෙකට කපලා තියෙන්නේ. ඒ කියන්නේ පළමු අවස්ථාවේ තියෙන ප්‍රතිරෝධයෙන් භාගයක් වෙන කම්බි දෙකක් තමයි සම්පතරගතව සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් සමග ප්‍රතිරෝධය විශාල ප්‍රමාණයකින් අඩු වෙනවා. තුන්වෙනි අවස්ථාවේ පළමුවෙනි අවස්ථාවේ තියෙන කම්බියෙන් තුනෙන් එකක් වන කම්බි තුනක් සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ අනුව තුන්වෙනි අවස්ථාවේ තමයි සමක ප්‍රතිරෝධය අවම වෙන්නේ. සමක ප්‍රතිරෝධය අවම කියන්නේ බැටරියෙන් නිපදවන ධාරාව වැඩි මාගයක් ගන්නවා. ඒ අනුව බල්බය වැඩිම දීප්තියකින් දැල්වෙන්නේ තුන්වෙනි අවස්ථාවේ. දැන් ප්‍රශ්න අංක 19 සිට 22 දක්වා පිළිතුරු සපයන්න. අංක 19
පහත් සඳහන් ද්‍රව්‍ය සලකන්න. A. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵටික. B. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. C. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඉහත ද්‍රව්‍ය අතුරින් විද්‍යුතය සන්නයනය කරන්න. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵටික තුලින් විද්‍යුතය සන්නයනය වෙන්නේ නැහැ. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් තුලින් විද්‍යුතය සන්නයනය කෙරෙනවා. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුලින් විද්‍යුතය සන්නයනය කෙරෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර B හා C වෙනවා. අංක 20. ඉලෙක්ට්‍රොනික උපකරණයකට විදුලිය සැපයීමේදී විද්‍යුත් ප්‍රභවයේ අග්‍ර මාරු කර සම්බන්ධ කළහොත් උපකරණයට හානි විය හැකිය. එවැනි හානියකින් උපකරණය ආරක්ෂා කර ගැනීම සඳහා ඊට ඩයෝඩයක් සම්බන්ධ කළ යුතු ආකාරයේ නිවැරදිව දැක්වෙන්නේ කුමන රූප සටහනේද? මෙහිදී ධන අග්‍රයට ධාරාව සැපේන ලෙස ඩයෝඩය සම්බන්ධ කළ යුතු වෙනවා. ඩයෝඩයක ධාරාව ගමන් කරන්නේ ඇනෝඩ අග්‍රයේ සිට කැතෝඩ අග්‍රය දක්වා. එහෙමනම් එය නිවැරදිව දක්වා ඇති පිළිතුර වෙන්නේ පළමුවෙනි පිළිතුර. මෙහිදී ඩයෝඩේ ඊටුඩ ලෙස දක්වලා තියෙන දිශාවට ධාරාව ගමන් කරනවා. ඒ අනුව ධනාග්‍රයෙන් ධාරාව ඇතුළු වෙලා උපකරණය තුලින් ගමන් කර ඍණාග්‍රයෙන් පිටවීම සිදු වෙනවා. ඒ අනුව පළමුවෙනි පිළිතුර නිවැරදි වෙනවා. 21. HA නැමැති සංයෝගයේ ජලීය ද්‍රාවණයක H අයන, H ධන අයන, A ඍණ අයන, OH ඍණ අයන මෙන්ම විඝටනයේ නොවූ HA අණුද පවතින බව හෙළිදී. මෙම ද්‍රාවණයේ pH අගය 7ට අඩුද? HA සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද? pH අගය 7ට වඩා අඩුයි කියලා කියන්නේ මෙය ආම්ලික ද්‍රාවණයක් වෙන්න ඕන, අම්ලයක් වෙන්න ඕන. ඒ වගේම අම්ලයකින් අපි දන්නවා අම්ලයක් අයනීකරණය වීමෙන් එය හැදිලා තියෙන අයන බවට වෙන් වෙනවා. ඒ අනුව H ධන අයන, A ඍණ අයන හැදෙන්න පුළුවන්. ඒ වගේම අම්ල ද්‍රාවණයක ජලය තියෙනවා. ජලය ස්වල්ප ලෙස අයනීකරණය වීමෙන් OH ඍණ අයන ලැබෙන්න පුළුවන්. හයිඩ්‍රජන් අයන සහ. ඒ අනුව OH අයනත් ලැබෙනවා. විඝටනයේ නොවු HA අණු පවතින නම් අම්ලය දුබල අම්ලයක් විය යුතුයි. ප්‍රබල අම්ලයක් නම් ඌර්ණ ලෙස අයනීකරණය වෙලා අයන බවට පත් වෙනවා. දුබල අම්ලයක් සම්පූර්ණයෙන් අයනීකරණය වෙන්නේ නැහැ. ඒ නිසා විඝටනයේ නොවු අණු පවතින්න පුළුවන්. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර, දුබල අම්ලයක්. අංක 22. ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරිසර අධ්‍යයනයකදී හඳුනාගත් සත්ත්ව විශේෂ කීපයක් හා එම විශේෂ වලට අයත් සත්වයන් සංඛ්‍යා පහක් දැක්වේ. සිසුන් විසින් හඳුනාගත් ආත්‍රපෝඩා වංශයට අයත් සත්වයන් සංඛ්‍යාව. මෙහි දීලා තියෙන ලැයිස්තුවේ ගොළුබෙල්ලා ආත්‍රපෝඩාවෙක් නෙමෙයි, මොලුස්කා වංශයට අයිති වෙයි. සමනලයා මකුළුවා සහ ගෝස්සා ආත්‍රපෝඩාවන් වෙනවා. උඩැල්ලා අයිති වෙන්නේ ඇනඩිඩා වංශයට. ඒ අනුව ආත්‍රපෝඩා සත්වයින් සංඛ්‍යාව 4, 3, 1 කියන්නේ 8යි. දෙවන පිළිතුර නිවැරදි වෙනවා. ප්‍රශ්නාංක 23 සිට 29 දක්වා පිළිතුරු සපයන්න. අංක 23. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය 1 වැඩි කිරීම 10 පස්සෙනි බලය වර්ග මීටරයට නිව්ටන් වේ. මිනිසෙක්ගේ කර්ණපටා පටලයේ වර්ගඵලය 5 වැඩි කිරීම 10^5 බලය වර්ග මීටර පමණ වේ. වායුගෝලීය පීඩනයේ මගින් කර්ණපටා පටලය මත ඇති කරන බලය කොපමණද? පීඩනය කියලා කියන්නේ ඒකීය වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලය. එමනම් පීඩනය සමාන වෙනවා බලයේ බෙදීම වර්ගඵලයට. එමනම් බලය සමාන වෙනවා පීඩනයේ වැඩි කිරීම වර්ගඵලය. ඒ අනුව කර්ණපටා පටලය මත ඇති කරන බලය සමානයි 1 වැඩි කිරීම 10 පස්සෙනි බලය වර්ග මීටර නිව්ටන් ගුණ කිරීම 5 වැඩි කිරීම 10^5 බලය වර්ග මීටර. මෙහිදී 10^5 බලයට 10^5 බලය ඉවත් වෙනවා කැපිලා. ඒ අනුව 5යි නිව්ටන්. පළමුවෙනි පිළිතුර නිවැරදි. අංක 24. කාර්යක්ෂමතාව 100% වන පරිණාමකයක ප්‍රාථමික දඟරේට සැපයෙන ජවය වොට් 200ක් වෙනවා. එහි ද්විතීක දඟරය හරහා වෝල්ටීයතාවයේ වෝල්ට් 10 නම් ද්විතීක දඟරය හරහා ගලා යන ධාරාව කොපමණද? කාර්යක්ෂමතාව 100%යි කියලා කියන්නේ ප්‍රාථමික දඟරයේ ජවය ද්විතීක දඟරයේ ජවයට සමාන වෙනවා. එමනම් ද්විතීක දඟරයේ ජවය වොට් 100ක් වෙනවා.
ජවය සමාන වෙනවා ජවය p නම් p සමානයි vi වෝල්ටීයතාවයේ වැඩි කිරීම ධාරාව. එමනම් 200 සමාන වෙනවා 10 වැඩි කිරීම ධාරාවට. ඒ අනුව ධාරාව සමාන වෙනවා 200 බෙදීම 10 ඇම්පියර්. ඒ අනුව නිවැරදි පිළිතුර ඇම්පියර් 20යි. ප්‍රශ්න අංක 25. මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වන්නේ ශාක සෛලවල අඩංගු කුමන පොලිසැකරයිඩේද? සෙලියුලෝස් කියන පොලිසැකරයිඩේ. ශාක කෙඳිවල අඩංගු වෙනවා මෙම පොලිසැකරයිඩේ. 3 වෙනි පිළිතුර නිවැරදි. 26. නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රවල වැඩිපුරම අඩංගු සංඝටකය කුමක්ද? මුත්‍රවල වැඩියෙන්ම තියෙන ජලය 96% ජලය තියෙනවා. 2% යූරියා, ඉතිරි 2% යුරික් අම්ලය සහ ලවණ වර්ග. ඒ අනුව පළමු වන පිළිතුර නිවැරදි. අංක 27. සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු බහු අවයවකයේ කුමක්ද? පොලිතීන් තමයි කාබන් සහ හයිඩ්‍රජන් වලින් හැදිලා තියෙන බහු අවයවකයේ වෙන්නේ. වල්කනයිස් කරන ලද රබර්, ටෙෆ්ලොන්, සෙලියුලෝස් මෙම බහු අවයවකවල කාබන් සහ හයිඩ්‍රජන් වලට අමතරව ඔක්සිජන්, සල්ෆර් වැනි මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. වල්කනයිස් කරන ලද රබර් වල සල්ෆර් අඩංගු වෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර දෙවැනි පිළිතුර වෙනවා. ටෙෆ්ලොන් ගත්තොත් ටෙෆ්ලොන් කියලා කියන්නේ අපි පොලි ටෙට්‍රාෆ්ලෝරෝ ඊතේන්. එහි ෆ්ලෝරින් අඩංගු වෙනවා. 28. චුම්බක ක්ෂේත්‍රයක තබන ලද විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත යෙදෙන බලය ඇසුරින් ක්‍රියා කරන උපකරණය සරල ධාරා මෝටරේ වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක ධාරාවක් රැගෙන යන සන්නායකයක් අපි තිබ්බොත් ඒ මත බලයක් හටගන්නවා. ඒ බලය ප්‍රයෝජනට අරගනිමින් තමයි සරල ධාරා මෝටරය හදලා තියෙන්නේ. 29. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. කාන්ති තෙල් පිරිපාදුව සඳහා භාගිකාසවනේ භාවිතා කරන අසත්‍ය ප්‍රකාශය. කුරුත් තෙල් නිස්සාරණය සඳහා හුමාලාසවනේ භාවිතා කරන. තරලසාර හා අරිෂ්ඨ නිස්සාරණය සඳහා ද්‍රාවක නිස්සාරණය භාවිතා කරන. වාෂ්පශීලී සංඝටක මිශ්‍රණයක් වෙන් කිරීමට වර්ණ ලේප ශිල්පය භාවිතා කිරීම අසත්‍ය ප්‍රකාශය වෙනවා. අපරවෙනි පිළිතුර. හොඳයි, ප්‍රශ්නාංක 30 සිට 34 දක්වා පිළිතුරු සපයන්න. ප්‍රශ්නාංක 30 හා 31. එතීන් පූර්ණ දහණයට අදාළව පහත දියෙතුල සමීකරණයේ මත පදනම් වෙනවා. C2H4 වායු අවස්ථාවේ තියෙන්නේ 3යි O2 ඔක්සිජන් මවුල 3ක් සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ මගින් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් මවුල 2ක්, ජලයේ මවුල 2ක් සහ කිලෝ ජූල් 1400 තාප ප්‍රමාණයක් පිට වෙනවා. ධන ලක්ෂණ දාලා දකුණු පැත්තේ තියෙන්නේ එම තාප ප්‍රමාණය පරිසරයට පිට වෙනවා. 30 වෙනි ප්‍රශ්නය, එතීන් මවුලයක් පූර්ණ දහණය ලක්ෂලට සෑදෙන ජලයේ ස්කන්ධයේ කොපමණද? එතීන් මවුලයකින් ජලයේ මවුල 2ක් ලැබෙනවා. ජලයේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ H2O. H කියන්නේ 1යි, යනු H2 කියන්නේ 2යි, O16යි එකතු කරාම 18ක් වෙනවා මෞලික ස්කන්ධය. එහෙමනම් මවුල 2ක ස්කන්ධය කියලා කියන්නේ ග්‍රෑම් 36යි. 3 වෙනි පිළිතුර නිවැරදි. 31. එතීන් පූර්ණ දහණය සඳහා නිවැරදි ශක්ති මට්ටම් සටහන වින් කුමක්ද? ඔබට පේනවා මෙම ප්‍රතික්‍රියාව තාපය පිටවෙමින් සිදුවෙන ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි, ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. එහෙනම් ශක්ති මට්ටම් ප්‍රස්ථාරයේ ශක්ති අක්ෂයේ ඉහළින් සඳහන් කළ යුතුයි ප්‍රතික්‍රියක, පහළින් සඳහන් කළ යුතුයි ප්‍රතිඵල. ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල සෑදෙන බවට ඊ තලයකින් දැක්විය යුතුයි. ඒ අනුව නිවැරදි ප්‍රස්ථාරය වෙනවා දෙවෙනි ප්‍රස්ථාරය. අංක 32. දියඇල්ල පාමුල වායු බුබුල් සහිත ජලයේ පිහිනන මිනිසෙකු දියගිලීමට ඇති ඉඩකඩ වැඩිය. මීට හේතුව කුමක්ද? දියඇල්ල පාමුල වායු බුබුල් සහිත ජලයේ තියෙනවා. එම ජලයේ ඝනත්වය අඩුයි වායු බුබුලු පැවතීම නිසා. ඝනත්වය අඩු වෙනකොට උඩුකුරු තෙරපුමත් අඩු වෙනවා. එතකොට ඉලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ අනුව නිවැරදි පිළිතුර දෙවන පිළිතුර.
අංක 33 ශබ්ද විකාශකයකින් නිකුත්වන ධ්වනි තරංගයක් වාතය තුලින් ප්‍රචාරණය වීමේදී තරංගයේ සංඛ්‍යාතයේ ප්‍රවේගයේ තරංගායාමයේ විස්තරය ඉවෙන් කොහොමද අඩු වෙන්නේ කියලා බලන්න තියෙනවා. ශබ්ද විකාශකයකින් නිකුත්වන තරංගයේ විස්තරය වැඩි වාතය තුලින් ගමන් කරනකොට විස්තරයේ ප්‍රමේයෙන් අඩු වීමෙන් තමයි හඬ අඩු වෙන්නේ. හඬේ සැර කිරෙහි බලපානවා විස්තරය. විස්තරය වැඩි නම් හඬේ සැර වැඩි, විස්තරය අඩු නම් හඬේ සැර අඩු. ඒ අනුව හතරවෙනි පිළිතුර නිවැරදි වෙනවා. 34 යකඩ නිස්සාරණයේදී ධාරා උෂ්ණකේත කුණුගල් එකතු කරනු ලබන්නේ ඇයි? යපස් වල අඩංගු සමහර අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා. තුන්වන පිළිතුර නිවැරදි. ප්‍රශ්න අංක 35 සිට 40 දක්වා පිළිතුරු සපයන. අංක 35. පහත වායු අතුරින් ඕසෝන් ස්තරයේ ක්ෂය වීම කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන්නේ කුමක්ද? වැඩිම බලපෑමක් ඇති කරන්නේ CFC වායුමය. ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. 36. නියොන් පරමාණුව හා සෝඩියම් අයනය සම්බන්ධ සත්‍ය ප්‍රකාශය කුමක්ද? නියොන් පරමාණුව දෙස බැලුවොත් 10 කියන්නේ නියස්ටි ප්‍රෝටෝන සංඛ්‍යාව. 20 කියන්නේ ස්කන්ධ ප්‍රමාණය. ඒ අනුව නියුට්‍රෝන සංඛ්‍යාවත් 10ක් වෙනවා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 10ක් වෙනවා. සෝඩියම් අයනේ බැලුවොත් 11 කියන්නේ සෝඩියම් වල පරමාණු ප්‍රමාණය. නියස්ටි ප්‍රෝටෝන 11යි. අයනේ හැදෙනකොට ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ 10යි. ස්කන්ධ ප්‍රමාණය 23යි. එහෙනම් 23 11 අඩු කරාම න්‍යූට්‍රෝන සංඛ්‍යාව 12ක් බව පේනවා. මේ අනුව ඔබට නිවැරදි පිළිතුර තෝරන්න පුළුවන්. දෙකේම ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් සමාන වෙනවා 10 බැගින් තියෙනවා. ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි, න්‍යූට්‍රෝන සංඛ්‍යාව සමානයි කියන එක සත්‍යයි. එකක න්‍යූට්‍රෝන 10 යනි දෙකේ 12. දෙකේම ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව න්‍යූට්‍රෝන ගණනට වඩා වැඩි කියලා කියන එකත් වැරදි. එකක ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානයි න්‍යූට්‍රෝන සංඛ්‍යාව, අනිකේ න්‍යූට්‍රෝන සංඛ්‍යාව වැඩි. 37. කිසියම් උසක් දක්වා ජලය පුරවා ඇති භාජනයක පතුල මත ජලය මඟින් නැති කරන පීඩනය කෙරෙහි පහත් සඳහන් කුමන සාධකය බලපාන්නේද? පීඩනය කෙරෙහි බලපාන්නේ ජල කඳේ සිරස් උස. එතම නැත්තම් ගැඹුර වැඩි වන විට පීඩනය වැඩි වෙනවා. 38. පහත් දැක්වෙන කුමන සෛල බහුන්‍යෂ්ටික වේද? කංකාල පේශි සෛල තමයි බහුන්‍යෂ්ටික සෛල වෙන්නේ. තුන්වෙනි පිළිතුර නිවැරදි. 39. අපි සාමාන්‍ය පෙළ විභාගයේදී සියලුම අපේක්ෂකයන්ට ලකුණු ලබා දුන් ප්‍රශ්නයක් වෙනවා. එහෙත් දෝෂ තත්වයක් නිසා. ඒ අනුව ඔබටත් මෙහි ලකුණ හිමි වෙනවා. අංක 40. ආහාර සැතපුම කෙටි කර ගැනීමෙහි අරමුණ වන්නේ. ආහාර සැතපුම කෙටි කර ගැනීමෙන් ආහාර ප්‍රවාහනයේදී වැයවන ඉන්ධන ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. ආහාර සැතපුම වැඩි යගයක් ගන්නවා කියන්නේ වැඩි දුරක් එම ආහාර ප්‍රවාහණය කිරීමට සිදු වෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර 4වෙනි පිළිතුර වෙනවා. හොඳයි. දැන් ඔබට බහුවර්ණ ප්‍රශ්න 40න් එකකට ලකුණු 1 බැගින් ලකුණු කීයක් ලැබෙනවද කියන එක සොයා බැලිය හැකියි. ඔබේ ලකුණු සංඛ්‍යාව 35කට වඩා වැඩි නම් ඉතාම හොඳයි. 30කට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔබට ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන් මට්ටමට කිට්ටු වෙලා තියෙනවා. ඊට වඩා අඩු විනම් ඔබ තව තවත් උනන්දු වීමෙන් ඔබේ ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්න පුළුවන්. මේ ආකාරයට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල බහුවර්ණ ප්‍රශ්න පත්‍ර, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර සහ රචනා ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මීළඟ වීඩියෝවෙන් 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වීඩියෝව අප්ලෝඩ් කළ සැනින් ඔබට ලබා ගැනීම සඳහා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තබන්න. එමනම් නැවත හමු වෙමු තවත් වීඩියෝවකින්. Thank you.